දැන් මේ ඇමරිකන් එම්බසිය ඊයේ කරපු නිවේදනයේ සහ ඔවුන්ගේ හැසිරීම දැන් අපි දන්නවා ඇමරිකන් එම්බසිය කිව්වේ ඇමරිකන් පුරවැසියන්ට එහෙට යන්න එපා කියලා. ඒතර මේක හරීම මේ මෙතන ප්‍රශ්නකාරී කරුණු ගණනාවක් තියෙනවා. ඒතර ඇමරිකන් එම්බසිය තමයි ලංකාවේ පළවෙනිවතාවට මේ නිවේදනය නිකුත් කරන්නේ. නැත්තම් මේ ලංකාවේ අපි දැනගන්නේ ඇමරිකන් එම්බසිය දෙන ඇලර්ට් එකකින්. ඒතකොට මේක කොහොමද සිද්ධ වුනේ? ඇයි ඇමරිකන් තානාපති මේ වගේ නිවේදනය නිකුත් කරන්නේ? නැත්තම් එයා පෙරමුණ ගන්නේ ඇයි? එයා මුලින්ම මේක කරන්නේ ඇයි? ඒක එක පැත්තක ප්‍රශ්නයක්. දෙවෙනි කාරණේ තමයි දැන් ඇමරිකන් තානාපතිනි අපි දන්නවා රෝයල් එකේ බිග් මැච් වලට එනවා. රට පුරා ඇවිදිනවා. මං දන්නේ මේ කොටහල මොගුලු ගලොට තැනම ඇමරිකන් එම්බසියට. එතකොට දැන් එයාට ඇමරිකන් පුරවැසියෝ ආරක්ෂ කරන මිනිවේදනේ ගහන්න තදියම තිබ්බා. හැබැයි මෙතන ඉන්නවා මේ අරුගම්බි ඉන්නවා තවත් මිනිස්සු. එතැයි ලංකාවේ පුරවැසි ඉන්නවා තවත් වෙනත් විදේශී සංචාරකයෝ ඉන්නවා මේ ඔක්කොම ඉන්නවා. එතකොට අපිට ඉතාම පැහැදිලි තමන්ගේ කට්ටිය බේරගන්න තමන්ගේ පුරවැසිය ගැන තමයි ඒගොල්ලන්ට ඒ වකීම ගත්තේ. එතකොට ඒක නිකුත් කරද්දී ලංකාවේ ආණ්ඩුවට ඒක සම්බන්ධ දැනුම් දීමක් කරාද? ලංකාවේ ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් පූර්ව අවබෝධයක් හැදුවද? මේ කිසිම දෙයක් අදාළ නැහැ. එතකොට දැන් කොහොමත් ඇමරිකන් තානාපති ලංකාවේ තුර හැසිරෙන මේ විදිහට එයා ඔන්න මැතිවරණ කොමිසමට යනවා චන්ද කල් දානවා කිව්වන් පස්සේ එයාට ඕන නම් එයා ඕනේ කොහෙට ගිහිලි වෙලා තව තව උස්සෝල්ට සම්බන්ධ වෙනවා බිග් මැච් වලට යනවා. ඉතින් එයාගේ හැසිරීම තින්නේම එතකොට එයා රට ඇතුළේ ඉඳගෙන ලංකාවේ ආණ්ඩුවට කිසිම දැනුම් දීමක් නොකරද මේ නිවේදනය නිකුත් කරේ. එතකොට ඒගොල්ලෝ ඇමරිකන් පුරවැසි විතරක් පරිස්සම් වුණා නැද්ද? හරි, ඉතුරු අයට ප්‍රශ්නයක් වුණාට ප්‍රශ්නයක් නැද්ද? ඒකද මේකෙන් කියන්නේ. ඒ නිසා මේ ඇමරිකන් තානාපති කාර්යාලයේ හැසිරීම නැත්නම් ඇමරිකන් මේ නිවේදනයේ විසින් ඇති කළ තියෙන මේ තානාපති කාර්යාලයේ හැසිරීමත් අපි ඊටාම බරපතල ලෙස ප්‍රශ්න කරනවා. ඒ නිසා මේ ප්‍රශ්න කිරීම සහිතව මේ මොහොතේ අපි විශේෂයෙන් රටේ ජනතාවට කියනවා දැන් මේක හරහා තව කොටසක් උත්සාහ කරන නැවත ජාතිවාදය උස්සන්න, නැවත ජාතීන් අතර විරසකේ වැඩි කරන්න, සැකේ පතුරවන්න. ඒකට තව කට්ටියක් සෙට් වෙනවා, කැහැපොට ගහගෙන අඹුඩි ගහගෙන අපිට පේනවා ලෑස්තිනවා. ඉතින් ඒකට අහුවෙන්න එපා කියලා අපි ජනතාව ඉල්ලා හිටනවා. විශේෂයෙන්ම මේ ප්‍රශ්නේදී අපි ආණ්ඩුවට අවධාරණය කරනවා මේ ප්‍රශ්නට හරියට මැදිහත් නොවුනොත් සංචාර කර්මාන්තර තර්ජනයක් වෙනවා මේ ක්‍රියාවලිය ඉස්සරහට දිලා ගියොත්. ඒ වගේම මේක විසින් ලංකාව ඇතුලේ අනවශ්‍ය ජාතින අතර ආතතියක් නිර්මාණය වෙනවා. ඒ නිසා මේ වහාම මේ යුද සංචාර කර්මාන්තය සඳහා ගත්ත ක්‍රියාමාර්ග සියල්ල අත්හිටවන්න, විශේෂයෙන්ම මාස 6කට වීසා ලබා දෙන්න ගත්ත මේ මෑත කාලේ මේ වර්තමාන ආණ්ඩුව ගත්ත තීරණය වහාම වෙනස් කරන්න කියන අපි ඒ යෝජනාවත් කරනවා.